ඒක දුෂ්කර ගමනක්. කොච්චර දුෂ්කරද කියලා කියන්න අපි මෙහෙම කියන්නම්. ඒ තමයි වේල්සේ උසම කඳ. ඒක තරණය කරනවා කියන්නේ අමාරු වැඩක්. හැබැයි මේ විදියට කඳ තරණය කරන්නේ කවුද කියලා පේනව නේද? ඔහුට අහිමි පාද දෙකම නමින් පෝල් එලිස්. අත්දකින් ඔහු කඳ තරණය කරනවා. කොඳු ඇට පෙළ බිඳිලා අංශභාග රෝගී තත්ත්වයෙන් කලින් පීඩා විඳ කෙනෙක් ඔහු. ඇයිතින් ඔහු මෙහෙම කඳක් තරණය කරන්නේ? ඔහුට තිබුණා ලස්සන සිතුවිලක්. ඒ තමයි අත්පා අහිමි දරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවන එක. ඒ අරමුණත් එක්ක පොලිස් ඉස්සරහට ගියා. හැබැයි අත්වල තුවාල මතුණා. ඒත් හිතවල ලස්සන අදහස් තියාගත් තවත් මිනිස්සුන්ගේ දිරිමත් කිරීමත් එක්ක පෝල්ගේ හිතට ශක්තිය ආවා. පවුම් 3000ක් ඔහු අවසානයේ එකතු කරගන්නවා. දන්නවද මේ වෙනුවෙන් ඔහු පැය 13ක් මේ කන්ද තරණය කළා. ඔහුත් දෙදරුපියෙක්. දරුදුක හොඳටම දැනෙන කෙනෙක්. තවත් දරුවන් පිරිසක් වෙනුවෙන් ඒකයි පෝල් ඉස්සරහට ගියේ. මතක තියාගන්න ඔහු මේ හැමදේම කළේ හරියට හිටගන්නවත් බැරුව. ගොඩක් දේවල් තියාගෙන අපි හිතුවේ නෑ තව කෙනෙක් ගැන සමහර වෙලාවට. හැමදේම නැති වෙලත් ඔහු හිතුවා තව කෙනෙක්ගේ සතුට ගැන. ඒ ඇති මේ කතාවෙන් කියන දේ තේරුම් ගන්න. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.